ඒ ප්‍රජශාලාාව ගොඩන කල තිබෙන්නේ කොම නගර ජීවත්තයෙන අඩවාදායම් ලාබීන් ජනතාවට උත්සවගන් තුර ජනාධපිතිතුමාත් එක් හොඟක් ලඟින්ම වන්නන්නේ සංනිදායකරෙක් බලහත්කාරෙන් ඒ ප්‍රජාශාාව තාපය කඩලා හු බලාත්කාරයෙන් ඇතුල් වෙලා ඌූ අනවසර ඉදිකිරීමම් කීපයක් එක තුළත්තරනවා කියනදේ කොම නගර සභාව සියල දම ගේල ට න්ත්‍රවර පැමිලි කල තිබෙනවා මේ අයිසක මනස්සට පේමටේ ත්වත්දගන්න බෑ පොලිසියෙන් ඇවෙල්ලා අයින්කරනවා මෙම ගෙදරයිඉන්න මනුස්සයා මේ අධියක්කිස්රටගත්ම මගර බාව ලිමත්තයව. හ ද ේ හ ගේ ඩ දලව තර . බට න සමන්ත සල හර ව ද . ඒක අලුත්ම තත්වය තමයි අපි කියන්න කනගාඩුයි. විශේෂයෙන්ම කොළම නගරසභාවට අයත්. ප්‍රජාශාලාවක් තිබෙනවා මරදානය සුදු ඇල්ල ප්‍රදේශයේ මේක මංඟිතාාය පෞුගේ සතිී විපක්ෂනායකතුමාත් පර්ලිමේන්තුවේ කතා කර. ඒ ප්‍රජාශාලාව ගොඩනගල තිබෙන්නේ මේ කොළම නගරේ ජීවත්ව එෙනන අඩුවාදායම් ලාබීන් ජනතාවට උත්සවගන්. ජනාධිතිතුමාත් එක්ක හොඟක් ලඟින්ම්ම ඉන්න සංගිදායකවරයෙක්. බලහත්කාරෙන් ඒ ප්‍රජාශාලාවේ තාප්පෙ කඩලා ඔහු බලාත්කාරයෙන් ඇතුල් වෙලා වූ අනවසර ඉදිකිරීම් කීපයක් ඒක තුළ කරනවා කියනදේ කොළම නගරස්භාවට සියලු දෙනා ගගේීල හිට මන්ත්‍රීවරු පැමණලිල්ලා තිබෙන එ නමුත් අපිට කණගාටී කොම නගරසභාවේ කොමසාරිස්තුමිය ඇතුළු ඒ අදාළ බලධාරීන්. කිසිදු ආකාරයේ ක්‍රියාමාර්කයක් ගන්න අපෝසත් වෙලා තිබෙනවා එකම හේතුව ඔහු ජනාධිපත්තුමාගේ ළඟ සිටීම. අපිධන්නේෙනෑ රාජ්‍ය නිලධාරීන් මේ තමන්ට අයිති මහජන දේපොල ආරක්‍ෂා කරගන්න ඇයි ඉස්සරහට එන්නේෙ නැත්ති කේනක. දෝට මේක මේ කොළම නගරේ ඉන්න ජනතාව, අඩුවාදායම් ලාබීන් භාවිතා කරන ප්‍රජාශාලාවක් රජි රන්ටලා රලන් මේ කොළඹ නකරසභේ බදුමුදල්ලොලින් ගඩනගපු ප්‍රජාශාලාවක්. එතකොට එක්කෙනෙක්ගේ පෞද්ගලික පරිහරණය සඳහා එයා ජනාධිපතිතුමාත් එක්ක ඉන්නවයි කියලා ඒක කඩාගෙන ඇතුළට ගිහිල්ලා බලහත්කාරෙන් මේ මහ දවල් අල්ලගෙනන්නකොට කොළඹ නගර භාවේ නිලධාරී මහව නිදිද කියලා. මේ අංසක මනුස්තට පේමට එකේ තට්ටුුවත්දාගන්න බෑ ොලසිෙන් ඇ ල්ල අයි කරනවා. මෙ ගෙදර ඉන්න මනුස්සයා මේ අඩියක් ඉස්සර හට ගත්තකම නගරස්භාවෙන් ලියමක්කය වනවා කඩනන කඩනවා කියලා. මේ රජයේ දේපල්ලට හානි කරලා රජයේ දේපොල කඩලා මෙ තියන්නේ හරිනගේ කඩපු පුද්ගලය අත්තඩං ගෝ ගන්න නේ නාගරසික කොමසාරිස්තුමිය. එය රජයේ දේපල්ලට හානි කරලා තියනවා. තව වෙනකං මේ කොළම නගරස්භාව ක්‍රියාමාර්ග ගන්න නෑ ම පෞද්ගලිකත් කතා කරලාව කොමසාරිස්තුමයකින්. ඔය මොකක්ද මේ කරන්න කියලා මකද අදිපුත්තරේ මන්ත්‍රිතුමා ය ජනධිපතිතුමා එක්කෙන් අය කියෙලකිව. ලද්ජයි ම කියෙන කොමසාරිස්තුමිටවා ගෙදරයන්න. ඔය සුදුසු නෑ. ය ඔය තනතුර දරන්න ඔහට බරිම් කොළම නකර භාවේ දේපො ආරක්ෂා කරගන්න රටේ මහජනතාවගේ මුදල්ලින් ගොඩනකපු දේපල ආරක්ෂා කරන්න බරින කොමසාරිස්තුමිය වහම ගෙදරයන්න. කරන්න පුළුව එක්කනට තනතුරදන්න. එක ජනතිිපත්තුමායික හිටියයි කියලා අරයිමතිත් එක් හිටිය කියලම කොමනකරසභබාවේ බදගේවන නතාවගේ දේප ල ල්ලගන්න කානන්න. ඒක විුද්ධ ප ිපත්තුමාට පැමිලිල්ල තියෙනවා. ඒ පැමිණිදි කරපුලටේ ඩක් කරගෙන තමයි අර කවුදක්කෙනෙක් ඒ මට විරද්ධ පැමිනිල් දානඩකිිලා තින ැන දැන් ඒ ලිමේතිුණුන්තර්ගතය ගැන කතා කරන්න නැතුව මං මොකදද පාර්ලිමේන්තුේ මොකදද අවභාවිතාරයි කියලා ඒ පැමිල් දාල යන ඉන් ඒ ඒතන වැදගත්දයක් නමේ නමුත් වැදගත්ම දේ තමයි ජනාධිපතිතුමාගේ බලය පාවිච්චි කල අද වෙනකොට කොළඹ නගරසභාවට අයිති දේපල්ල මංකොල්ල කනවා. ඒවා අද එක එක්කෙනගේ පෞද්ගලික පරිහරණය සඳහා ඒගොල්ල මේ දේපල මතක තියාගන්න මේවා මිලියන මිලියන විස්්සකට තියකට වඩා අධික වටිනාකමත් තියන දේපල මේවා. මිලියන විශ්සකට වඩා තියකට වඩා අධික වටිනාකමත් තින දේපල මේ දේපල තමයි මේ මං කොල්ලකන්න. හෙහින්ද අපි කිය නොකොම සාරිස්සුමයට වාට මේ දේ කරන්න බැරිනංම්. වාට කොළඹ නගර තබාව ජනතාවගේ කොළඹ නාගරික වැැසියන්ගේ දේපල ආරක්ෂා කරන්න බැරිනම් ඔ ඔය තනතුරෙ ඉන්නවාට සුදුකමක් නෑ තුියයට විුද්ධවා අද අපි අභාජා අධිකරණය කියලා නඩුවත්දාලතියෙනවා අද වෙනකොට ඒ ප්‍රදේශයම ඉන්න පුරවැසියු දෙන්නෙක් ෂේ අඋසාවියට ගහිල තිබෙනවා නගර සභාව මේ මික්‍රියත්මක නොකරපු හින්ද. ඒහිද මේක බරපරටේ තත්නය අපි මේ කතා කරනවා අවභාවිතාව ගැන. කොම නගර තිබෙන දේපොල්ලගන්නවා ජනාතිපත්තුමාගේ නම පාවිච්චි කරල. අපි දන්නන්නේ නෑ ට ජනාධපතිතුමාමකද මේ කරන්න කියලා. එයා උඩ බලාගෙන ඉන්නවා.ඒයා කයා මාර්ග ගන්නෙත් නෑ. ඒෙද මේ බරපස තත්යක් ඒතත්තේ තුළල අපි කොමනගකර සභාවය ඉන්න කොමසා රිස්තුමයට අපි කියවා. ඔබතුමිය මේ කොළම නගරස්භාවේ නාගරික ජනතාවට අයිතිය තියෙන දේපො ආරක්ෂාකිරීම් ඔබතුමියගේ වගේීමක් අද සභාවක් නෑ එයින්ද ඔබතුමිය ඒ ක්‍රියාමාර්ග ගන්නත්තං අපි ඔබතු මේ විුද්ධව අපි්‍රාමාගන්න.